ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 65000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස මෙට්‍රික් ටොන් 44000ක පොහොර තුගයක් පසුගියදා මෙරටට රැගෙන ආවා. එම පොහොර දිවයින පුරා බෙදාහැරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක් අලෙවි කරන්නේ රුපියල් 10000කටයි. නිවිතිකල ප්‍රදේශයේද පොහොර බෙදාහැරීම සාර්ථකව සිදුවනවා. නිවිතිකල ගොවිජන සේවා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 24ක් තුල කුඹුරු අක්කර 870ක. එහෙම නැත්නම් ගොවීන් 1300ක් අතරේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16.4ක ප්‍රමාණයක් පළමු වටේදී අපි මේ දිනවල බෙදාහැරීම් කටයුතු සිද්ධ කරනු ලබනවා. පුළුවන් තර ඉක්මනට මේ පොහොර ටික ලබා දෙන හැටියට අපේ ඩියෝ මහත්තයා නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. ඒ විදිහට ඒ කටයුතු ඉතා සාර්ථක කරන බව මම ඉතා ආඩම්බරයෙන් කියනවා. මිනේරිය ව්‍යාපාරයේ වීවාකාවේ නිරත ගොවීන්ට රජයේ සහනාධාර ක්‍රමයේ යටතේ යූරියා පොහොර ලබා දීම මේ දිනවල සිදුවනවා. මිනේරිය ගොවි ජනපද ව්‍යාපාරයේ කොතලාවල බෙදුම්මැල ගොවි සංවිධානයේ ගොවි ජනතාවට යූරියා පොහොර මිටි 400ක් බෙදා දීම සිදු කෙරුණා. මිටි 500ක් අපි බලාපොරොත්තු වුණා. මිටි 400 ආවේ බොහොම අපහසුයෙන් තමයි බෙදා ගන්න වෙන්නේ. රජයට ස්තුති කරනවා ඒ 400 හරි අපිට වෙලාවට එව්වට. පොහොර මන් දෙනවා කරදරයක් නැහැ. ආපු පොහොර ටික ඉතින් බෙදලා දෙනවා තියෙන තරමින්. අක්කරේට හම්බෙලා තියෙන කිලෝ 40යි. 40 ප්‍රමාණවත් මදි. කොම්පෝස් දාලා කවලම් කරලා ගැහුවොත් ප්‍රමාණවත් ඇති. මේවවත් පොහොර ලැබිච්ච එක සාල පින. මේක නැති හොඳයි. අර 40,000ට ගන්නට ඉතින් 10,000 ගන්න එක. නොචාගම හල්මිල්ල කුළුඹ ප්‍රදේශයේද පොහොර බෙදා දීමේ කටයුතු සාර්ථකව සිදුවන බව අප වාර්තාකරු පවසනවා. ඒ පිළිබඳ ගොවි ජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා. රටේ තිබුණ වාතාවරණය අනුව අපිත් පිළිගන්නවා හරි කලට වෙලාවට පොහොර ටික දී ගන්න බැරි වුණා කියලා. පීදෙන ගොයමට හරි මේ පොහොර ටික ගැහුවට පස්සේ මේකේ සාමාන්‍යයෙන් හෝ ආදායමක් ගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ කන්නේ මුලම පොහොර ටික අපිට ලැබලා දෙන්නේ. මාසයකට විතර ඉස්සෙල්ලා ලැබුණා නම් මීට වඩා අපිට සන්තෝෂ වෙන්න තිබ්බා. යූරියා මිටි 4ක්වත් අඩු තරමේ ලබා දෙන්න කියලා තමයි මම ඉල්ලුව කරන්නේ. අපිට දුන්නේ පොහොර ටික රත්තරන් වලටත් වැඩිය වටිනවා.